ශ්‍රී ලංකාවෙන් ගිලිහි දකුණු ආප්‍රිකාවට ගිය යෝන් ලෝක කුසලන තරගා වඩිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා 19 පළ ක්‍රිකට් කණ්ඩායම අද ශ්‍රී ලංකාවෙන් පිටත් යාමට නියමිතයි. රාජකීය විදුහලේ සින ජයවර්ධන මෙහි නායකත්වයේ දරණ අතර ගාල රිච්මන් විදුහලේ මල්ස තරුපති උපනායකත්වයේ හොබවනවා. පසුගිය දා ඩුබායිෙහිදී පැති යෝන් ආසියානු කුසලන තරගා වඩියේදී ජපාන කණ්ඩායම පරාජයට පත් කළද එක්සත් අරාබි එමිරත් රාජ්‍ය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම වෙතින් පරාජයන් ලබා අවසන් පූර්ව වටේටද සුදුසුකම් ලැබීමට අපොහොසත්වූ කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් නොමැතිව ලෝක කුසලානයට නම් කර තිබීමද විශේෂත්වයක්. ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයෙකුගේ ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනකුම එම කණ්ඩායමට තෝරාගෙන තිබීම විශේෂත්වයක්. එසේම ක්‍රිකට් ආයතනයේ සේවය කරන දෙදෙනෙකුගේ සහ දකුණු පළාතේ දිස්ත්‍රික් සංගමයක සභාපතිවරයෙකුගේ පුත්‍රයන් තිදෙනකුද එහි සිටීම විශේෂත්වයකි. මොවුන් කණ්ඩායමට නම් කර ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ ඉහළින්ම බලපෑම් සිදු වී ඇති බව මේ අතර වාර්තා වන බවට ලංකාසාර වෙබ් පිටුව වාර්තා කරනවා. එසේම දක්ෂ වමත් වේගපන්දු යවන්නන් තිදෙනකුම සංචිතයේ සිටියදී පිට පළාත්වල ක්‍රීඩකයන් වූ ඔවුන්ගෙන් කිසිවක නොමැතිව දකුණත් පන්දු යවන්නන් පමණක් කණ්ඩායමට තෝරාගෙන ඇති බවද වාර්තා වනවා. මෙම කණ්ඩායමේ පුහුණු කරු ලෙසින් ජෙහන් මුබාරක් කටයුතු කරනු ඇති. විනත් රටවල කණ්ඩායම් එකිනෙකා සමගින් මේ වන විට තරඟ කරමින් හොඳ සූදානමකින් පසුවද්දී ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකයන්ට පුහුණු වන්නට හොඳ මැද තනතිරුවක් සහිත ක්‍රීඩාංගණයක් සොයාගත නොහැකිව අපහසුතා රැසකට මුහුණ දුන් බවද වාර්තා වනවා. මේ අතර සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තවන එක්දින තරගයේ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් එක්වීමට නියමිත බවට වාර්තා වනවා. ඒ අනුව හෙටපු එක්දින නායක දසුන් සානක සහ අවිස්ක ප්‍රනාන්දු අද දිනේදී ක්‍රීඩා නොකරනු ඇතැයි වාර්තා වනවා. අවිස්ක ප්‍රනාන්දු වෙනුවට ආරම්භක පිතිකරු ස්ථානීය නුවණිදු ප්‍රනාන්දු හෝ සෙවොන් ඩැනියල් හට හිමිවනු ඇතැයිද තොරතුරු වාර්තා වනවා. තවද වනිදු හසරංග පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් පසු වන්නේ නම් දිගින් දිගටම අසාර්ථක වන දසුන් සානක වෙනුවට කණ්ඩායමට කැඳවීමට අවස්ථාව ඇති බවද ද පපරේ ක්‍රිකට් වෙබ් පිටුව වාර්තා කරනවා. පැයෙන්පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.